මන්ත්‍රීතුමනි මැතිවරණයක් ගැන ඔබතුමා කතා කරනවා. මැතිවරණයක් ඇයිද නැද්ද කියන සැකය තියෙනවා. අත් වශයෙන්ම වර්තමාන ජනාධිපතිවර ප්‍රමුඛ ආණ්ඩුව ජනවර්ම මංකොල්ල කෑවේ අවස්ථා එකකදී නෙවෙයි. දැන් ඔවුන් මං පැහැර ගැනීමට රැකවල්ලාගෙන සිටිනවා ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය. ඒ නිසා අපට ස්ථිරවම කියන්න පුළුවන් මේ අය මැතිවරණය කෙසේ හෝ කල් දැමීම හෝ වසන් වී සිටීම සඳහා කූටු පයිපක්‍රමල නියලෙනවා නිරන්තරයෙන්ම. එනිසා වර්තමාන ආණ්ඩුවට මැතිවරණ පිළිබඳ කල්පනාවක් නැහැ. නියමිත මැතිවරණ පැවැත්වෙන නම් ඉදිරියේ ජනාධිපතිවරණ පවත්වන්නට ඕන. ඊළඟට මහා මැතිවරණ පවත්වන්නට ඕන. මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ජනවරමක් ඇත්තේ නැහැ කියලායි අපි කියන්නේ. එනිසා වහාම මැතිවරණ පවත්වව කියන එකයි ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ. ජනතා විශ්වාසන දරාගෙන ඉන්නේ ජනවරමක් තියෙන ආණ්ඩුවකින් යෝජනා කරන ආර්ථික ප්‍රතිපත්තියකට පමණයි ඉඩ දෙන්නේ. එනිසා අපි කියනවා ජනාධිපතිවරයා හැංගෙන්ඩ කූඩාරම් වෙනවා. කොහොමද වසන් වෙලා ඉන්නේ ජනාධිපතිවරණයකින් මහා මැතිවරණයකින් කියලා. මැතිවරණය කල් දැමීමට උත්සාහයක් ගත්තොත් මොකද්ද ඔබතුමාලගේ විකල්පය? මේ පැවැත්වෙන ඉදිරි මැතිවරණය කල් දැමීමට කටයුතු කරොත් ජනතාව රොද බැඳගෙන නැවත වතාවක් පාලකයෝ මුහුදට දාන දවස වැඩි අතක නැහැ කියලා. ඒ සඳහා ජනතාව විසින් පොළඹවනවා අපට මේ සඳහා නායකත්වය දෙන්න කියලා. ස්ථිරවම කියනවා ඊළඟ මැතිවරණය පැවැත්වීම කල් දැම්මොත් විපක්ෂයේ විදියට මේ මැතිවරණය ලබා ගැනීම වෙනුවෙන් පාරට බැලලා සටන් කරන්න අපිට සිද්ධ වෙනවා. පැහැදිලිව විපක්ෂයේ පොදු ඒකාබද්ධ පෙරමුණක් විදිහට ගොඩනගෙන ඊළඟ කණ්ඩායම තමයි ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන්නේ. අපි රට ආර්ථික පුනරුදයකට පරිවර්තනයකට ලක් කිරීමට අවශ්‍ය බලපෑම පෙළඹවීම කරනවා. සමාජ ජන බලවේගයේ පිරිස එක්සත් ජාතික පක්ෂයත් එක්ක වර්තමාන ජනාධිපතිවරයා සමගත් එක්වීමේ ප්‍රවණතාවයක් බව තියෙන බවට ඔවුන් සඳහස් දක්වනවා. ඇත්තටම එහෙම දෙයක් වුණොත් ඔබතුමාලගේ සන්දහනයට මොකද වෙන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම අපි කියනවා ජනවරමට කැසකවන්න ජනවරම මං පැහැරගන්න කිසිවෙකුට අයිතියක් ඇත්තේ නැහැ. කෘතිම ආකාරයක ජනවරම වෙනස් කරන්න උත්සාහ කරනවා නම් ඒ සියලු උත්සාහයන් පරාජයට පත් කරනවා. විපක්ෂ ඒකාබද්ධ බලවේගයක් විදිහට අපි ඊළඟ රජයේ පිහිටීම සඳහා අවශ්‍ය ශක්තිය එකතු කරනවා.